ශ්‍රී සම්බුත් රාජ මාලිගය අලුත් සහල් මංගල්‍ය 2015 නමෝ බුද්ධාය උතුම් සම්බුදු ගුණ බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රාහුන්ගේ දිතේජසින් සීල රැකවරණ වේවා පින් පින සුභම සුභ අලුත් සහල් මංගල්‍යයක් වේවා ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේ පොල්ගහවෙල වඩුවාව පිහිටි මේ පුණ්‍ය භූමියේ ප්‍රථම වතාවට පවත්වන අලුත් සහල් මංගල්‍යයේ ආරම්භ කරන සමාරම්භ අවස්ථාවේ අප මේ දැන් රැඳී සිටින්නේ පුණ්‍ය භූමියේ ద్వාර මණ්ඩපයේ අවේස රැඳී සිටින අපට දැන් දකින්න ලැබෙන්නේ හාත්පස ඉතාමත් විචිත්‍රවත් මනරම් දෙව්ලොව සිරි උසුලන දෙව් විමන බඳු මේ සම්බුත රාජ මාලිගා පරිශ්‍රය අප කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මුලින්ම ශාස්ත්‍රුන් වහන්සේගේ උදෙසා පහන් ආලෝක දැල්වීමෙන් පසු සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේ අලුත් සහල් මංගල්‍යයේ කටයුතු ඇරඹීමට නියමිතව තිබෙනවා. දැන් සිදුවන්නේ ඒ සුවිශේෂ අවස්ථාව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ මොහොතේ ආරම්භ වෙන්නේ මේ අලුත් සහල් මංගල්‍යයේ හෙට දහවල දක්වා පැවැත්වෙනවා නොකඩෝම. දැන් සිදුවන්නේ සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ගොවින් ලබා ගන්නා ලද අස්වැන්න අලුත් සහල් හැටියට මේ සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේට රැගෙන එන අවස්ථාව රැගෙන එන්නට ආරම්භයේ ලබා ගන්න අවස්ථාව මේ සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේ අපට දකින්නට ලැබෙන ප්‍රථම අවස්ථාවයි මෙවැනි අලුත් සහල් මංගල්‍යයක්. ඒ සඳහා දැන් අප දකින්නේ සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේ ద్వාර මණ්ඩපයේ අභියස හේවිසි කණ්ඩායමක් මංගල හේවිසි වාදනය කරන අවස්ථාව. සැබවින්ම මේ අලුත් සහල් මංගල්‍යයේදී දකින්න ලැබෙන සුවිශේෂතම අංගයක් හේවිසි වාදනය. මේ සඳහා දළදා මාලිගාවට සම්බන්ධ ඉතාම පාරම්පරික සාම්ප්‍රදායික හේවිසි කණ්ඩායමක් සහභාගි වන්නේ ඒ අය තමයි. හෙට දිනය නිමාවනතුරු මේ අලුත් සහල් මංගල්‍යයට හේවිසි වාදනයෙන් දායක වන්නේ සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයට පැමිණෙන ඔබට අද දකින්නට පුළුවන් වේවි ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍යම ගොක්කොල සැරසිල්ල චිරාගත සම්ප්‍රදායානුකූලව මේ පුණ්‍ය භූමියට මේ ගොක්කොල සැරසිල්ල එනතුරු පවත්වාගෙන එන්නට අපෝපකාර කළ විවිධ කලාකරුවන් අද සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේදී අපට මුණ ගැසෙනවා. ප්‍රධාන වශයෙන්ම ద్వාර මණ්ඩපයේ අභියස සිටින අපට දැන් දැක ගන්නට පුළුවන්කම තිබෙනවා ස්වර්ණ වර්ණ පැහැති විශාල පාත්‍ර කීපයක්. ප්‍රධාන පාත්‍රයට සහල් පිරවීමෙන් පසු පරිවාර පාත්‍ර හතරකට සහල් පිරවෙනවා. එය ස්වභාවිකවම සිදුවෙන්නට මේ සහල් පාත්‍රයේ සකසා තිබෙන්නේ අතිශී සම්ප්‍රදායානුකූලව විචිත්‍රවත් කැටයම් සහිතව. මේ රන් පාත්‍රය මේ සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයට පූජා වන්නේ හොරණ ප්‍රදේශයෙන් හොරණ සුභසිංහ මහතාගේ ශේෂ්ත්‍රයේ ඔහුගේ කුඹුරු අස්වනු භාග්‍යවතුන් වහන්සේට පෙර පුද පූජා පවත්වන ලද සහල් පාත්‍රය තමයි මේ සම්බුද්ධ රාජ මාලිගාවට පූජා කර තිබෙන්නේ. අප තව ස්වල්ප මොහොතකින් දකිනවා මුල්ම සහල් පූජාව රන් පාත්‍රයට සිදුවන අවස්ථාව. තවත් ස්වල්ප වේලාවකින් අපට දැක ගැනීම හැකියාව ලැබේවි. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ කොටගෙන අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුල්ම ධන පිළිගන්නට යම් ශේෂ්ත්‍රයකට වඩිනවාද යම් කුඹුරකට කෙතකට වඩිනවාද එවැනි හැඟීමක් අපට ඇති වේවි. මේ සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේ පවත්වන ප්‍රථම අලුත් සහල් මංගල්‍යයේ ඉතාම සම්ප්‍රදායානුකූලව සාම්ප්‍රදායික සිංහල බෞද්ධ සිරිත් විරිත් වලට කිසිදු හානියක් සිදු නොවනසේ එය සුරකින්සේ සංවිධානය කර තිබීමයි සුවිශේෂිතම කටයුත්ත. විශේෂයෙන් ඉතාම කෙටි කාලයක් තුළ
මාසයකට වඩා අඩු කාලයක් තුළ මේ කටයුතු සංවිධානය කිරීමේලා මහමෙවුනා අසපු සංචිතේ සියලුම අසපු වලින් ලැබුණු දායකත්වයේ අපි මැනවින් අගය කළ යුතුයි. අපිට සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අලුත් සහල් මංගල්‍යය දකින්නට ලැබෙනවා දළදා මාලිගාවේ, ඒ වගේම අපිට දකින්න ලැබෙනවා අලුත් සහල් මංගල්‍යයන් ජයශ්‍රීමා බෝසමිඳු අභියස. බොහෝ විට එම අවස්ථාවලට සහභාගි වන්නට ඉඩකඩ නොලැබෙන පිරිස් පවා මේ පිළිබඳව යම් විචිත්‍රවත් මානසික චිත්‍රයක් මවාගෙන සිටිනවා නම්, එවැනි සාම්ප්‍රදායික අලුත් සහල් මංගල්‍යයන් වල පැවැත්වෙන යම් අංගයන්ද ඒ අංගයන් දක්නට හැකි වනසේ සැබවින්ම කෙතකට කුඹුරකට ගියා වැනි හැඟීමක් ඇතිවන පරිදි මේ පුණ්‍ය භූමියේ අලුත් සහල් මංගල්‍යයේ සූදානම් කර තිබෙනවා. පෙරදින රාත්‍රියේ මේ පුණ්‍ය භූමියේ දක්නට ලැබුණේ ඉතාමත් විචිත්‍රවත් ආකාරයේ සරසා තිබෙන වග, ඒ වගේම තමයි විවිධ වූ ආකාරයෙන් විචිත්‍ර වූ ආකාරයෙන් ආලෝක පූජාවන් පැවැත්වෙන වග අපට දකින්නට ලැබුණා. දැන් අරුණෝදයට වේලාව. සූර්ය දේවපුතුන් අපට බෙහෙවින් උපකාර කරනවා කෙත අස්වද්දන්නට. ඒ වගේම තමයි චන්ද්‍ර දේවපුතුන් සුළඟ වැස් වලාකුළු ස්වභාව ධර්මයට අධිපති සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් රැස් වෙන අලුත් සහල් මංගල්‍යයක්. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනිය ග්‍රාම සංචාරක දෙවියන් පිළිබඳව, සතර වරන් දෙවියන්ගෙන් කුඹුරු රක්නට, ඒ වගේම තමයි බත බුලත අස්වද්දා දෙන්නට, සේම ශ්‍රී ලාංකික බෞද්ධයන් රැකීමට ආරක්ෂා කිරීමට වරම් ලද දෙවියන්ටත් පින්පෙත් අනුමෝදන් කිරීම මෙහිදී සිදුවෙනවා. අප දන්නවා එදා දඹදිව් තලයේ විවිධාකාරයෙන් භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වන ලද සිටුවරුන් පිළිබඳව පාසා තිබෙනවා, රජවරුන් පිළිබඳව පාසා තිබෙනවා. එනිසා අපට එදා සිටුවරු රජවරු කෙබඳු ආකාරයෙන් තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේට අලුත් සහලින් පූජා පවත්වන්නට ඇද්ද, අලුත් කිරිබතින් පූජා පවත්වන්නට ඇද්ද යන වගට යම් ඉඟියක් ලබා ගන්නට පුළුවන්, යම් ඉඟියක් අපට දැනේවි. මේ දැන් අප දකින්නේ කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ සම්බුදු රාජ මාලිගා පරිශ්‍රයේට වැඩම කරවනු අත ගෞරවනීය මහා සංඝ රත්නය සමගින් සියත පිපි මේ කුසුමින් සුවඳින් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ගුණ පිදේවා. අප ශාස්ත්‍රඥ වහන්සේට මේ අග්‍ර සුවඳ මල් පූජා වේවා. ඔබට ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දැකගත හැකි අති දුර්ලභ රූප රාමු මේ ඔබ දැන් දකින්නේ. මින් පෙර ඔබට කිසි දිනක මෙවැනි රූප රාමු දකින්නට නොලැබෙන්නට ඇති රූප වාහිනී නාලිකාව ඔස්සේ මේ අප සංග්‍රහන් කරන මංගල අවස්ථාවක්, සැබවින්ම ය සුමංගල අවස්ථාවක්. සංඛනාද මැදේ දෙව්ලොව ගාන්ධාර දෙවි පුත්‍රයන්ගේ පංචතූර නාදය මැදේ කෙසේ දෙවියන් ශාස්ත්‍රීය වහන්සේ පුදනවා ඇද්දැයි යම් ඉඟියක් දැසින් දැක ගන්නට කලින් ශ්‍රවණය කරන්න ඔබට අපට ලැබෙන අති දුර්ලභ අවස්ථාවක් මේ. 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මුල් කරගෙන ශාස්ත්‍රඥ වහන්සේගේ සම්බුද්ධත්වයේ උදෙසා පෙදුම් ලද මේ මහා අසද්දෘශ පූජාව සම්බුද්ධ රාජමාලිගාව. ඒ සම්බුද්ධ රාජමාලිගාවේ මුල්ම අලුත් සහල් මංගල්‍යය මේ පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකාව
පුරාවට විසිරී පැතිරී සිටින අපේ ගෝවි මහත්තුරු ගෙවිලියන් අද දිනේ පුණ්‍ය භූමියට පැමිණෙමින් අලුත් සහල් රැගෙන භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්කාතෝ භගවතා දම් සන්දිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කිත්තං ලෝකස්සාති
විපස්සිස නමතු චක්කුමන්තස්ස සිරීමතු සිකිස්සපි නමතු සබ්බ භූතානුකම් විස්සබුස්ස නමතු නාත කස්ස තපස්සිනෝ නමතු කකු සන්දස්ස මාරසේනා පමද්දිනෝ කෝනාගමනස්ස නමතු බ්‍රාහ්ම කස්ස පස්ස නමතු විපමුත්තස්ස සබ්බදී අංගීරසස්ස නමතු සක්‍ය පුත්තස්ස සිරීමතු යෝයිමං ධම්ම මදේසේසි සබ්බ දුක්ඛා පනුදනං ඊචාපි නිබ්බුතා ලෝකේ යතා භූතං විපස්සිසුං තේජනා අපිසුනා මාන්තා වීත සාරදා හිතන් දේව මනුස්සාන් යන්නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීත සාරදං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති වන්දාමි චේතියං සබ්බං සබ්බටානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සද යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමත්තුතේ සාදු 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 චිත්තේන පමාදේන මයාකතං අච්චයංකම මේ බන්තේ බූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයංකම මේදම් සම්නිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකත අච්චයංකම මේ සංඝ පුඤ්ඤක්කිත්තං අනුත්තර සාදු 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 දසබල ධාරියෝ සර්වඥ රාජෝත්තම සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පහන් ආලෝක දල්වා සුන්ද මලින් භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු ගුණ පුදා දැන් ආලෝක දැල්වීම සිදුවෙනවා. අලුත් සහල් මංගල්‍යයේ කටයුතු
ආරම්භ කිරීම සඳහා මේ සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේ ද්වාර මණ්ඩපය අභියස කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේගේ සුරතෙන් ආලෝක පූජාවන් පැවැත්වෙනවා. ඒ වගේම සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රය අභියස ශීරපායාස මණ්ඩපයක් පිහිටුවා තිබෙනවා. ඔබට තවත් ටික වේලාවක මෙහි රූප රාමු දැක ගැනීම හැකියාව ලැබේවි. සිවරම් දෙවියන්, ශාසන මාමක දෙවියන්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ආරක්ෂා කරන්නා වූ විරුඩ විරූපාක දත්තත්ත වෛශ්‍යවන් සිවරම් මහදෙවිවරුන්ගේ රැකවරණින් ආශිර්වාදය සහිතව අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම සඳහා උන්වහන්සේලාටත් ආරාධනා කොට පහන් දැල්වෙනවා. සතරවරම් මහදෙවිවරු වෙනුවෙන් ඒ වගේම මේ පහන් දැල්වීමෙන් පසුව මුල්ම සහල් පූජාව සිදුවන්නේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සුරතින්. ඒ සඳහා විශේෂයෙන් සකසන ලද පාත්‍රයක් තිබෙනවා. එම පාත්‍රය වටකොට පරිවාර පාත්‍ර හතරක් අපට දකින්නට ලැබෙනවා. ඔබට ඒ අවස්ථා සියල්ල දැක ගැනීමේ අවස්ථාව තව සුළු මොහොතකින් ලැබේවි. අප තවමත් දකින්නේ සතර වරන් දෙවියන් උදෙසා පහන් දැල්වෙන අවස්ථාව. සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයට දැන් කෙමෙන් කෙමෙන් හිරු රැස් පතිත වන පින්බර උදෑසනක් මේ හිරු කිරණින් ලොව එළිය වන්නාසේම මේ දැල්වෙන පහන් ආලෝකෙන් ආලෝකය උදාවන්නා සේම බත බුලතින් පෙරි අටුකුට පෙරි සිංහල බෞද්ධ ජාතියක් යලි ලොව බිහිවේවායි පරම පවිත්‍ර චේතනාව පෙරදැරි. ජාතියට බත බුලත සපේන ගොවීන්ට ගෙවිලියන්ට ඒ සඳහා උපකාර කරන පින්වත් දෙවිවරුන්ට පින් රැස්වීම පිණිසම මේ අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙනවා. දැන් අප දකින්නේ මුල්ම අලුත් සහල් පාත්‍රය රන් පාත්‍රයට පූජා කරන්න සූදානම් වන අවස්ථාව. කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා අප දකින්නවා රන් පාත්‍රවල රිදී පාත්‍රවල පුරවා ගන්නා ලද සහන් රැගෙන වඩින ආකාරය. සියලුම පාත්‍ර පිරුවට වලින් වසා තිබුණේ දැන් ඉවත් කිරීමෙන් පසු මෙන්න අලුත් සහල් මංගල්‍යයේ මංගල සහල් පූජාව සිදුවෙනවා. සාදු සාදු සාදු.
මෙසේ පිරින මේ රන් පාත්‍රය සහ සෙසු පාත්‍රවලට පිරින සහලින් හෙට අලුයම පටන් ශීරපායස දානේ පිසීම ආරම්භ වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නන්දිස පදිංචිව සිටින ගොවීන් මේ පුණ්‍ය භූමියට පැමිණේවි. විවිධ වර්ගයේ සහල්, විශේෂයෙන් අපේ දේශීය සාම්ප්‍රදායික සහල් වර්ග මේ පුණ්‍ය භූමියට ලැබේවි. ඒ සියලු සහලෙන් සකසන ලද අග්‍ර වූ ප්‍රණීත සුගන්ධවත් කිරිපිඬු පූජාවක් හෙට උදෑසන භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වෙනවා. ඉන් අනතුරුව ශ්‍රාවක සංඝරත්නය උදෙසා පූජා වෙනවා. ඉන් පසුව කිරිබතක් සැකසෙනවා. 5000කට වැඩි පිරිසකට, ගිහි උපාසක පිරිසකට පූජා කිරීම සඳහා ඒ කිරිබත් සැකසීමටත් යොදාගනු ලබන්නේ මේ සහල්මයි. අපට දකින්නට ලැබුණා පෙර දිනේ මේ පුණ්‍ය භූමිය වෙත කිරිබත් සුගන්ධවත් කිරීම සඳහා, සිරිගත් කිරිබත් ප්‍රණීතවත් කිරීම සඳහා විවිධ ද්‍රව්‍ය ගිහි ජනතාව පූජා කරන අවස්ථාවක්. ඒ සඳහා මේ සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේ විශේෂයෙන් සකසන ලද මේ දැන් අප දකින පාත්‍රයේ සේම විශාල පාත්‍රයක් ඊයේ දිනේදී මාලිගාව අභ්‍යන්තරයේ තිබුණා. අද දවස පුරාවටම පැමිණෙන ගොවීන්ට සියතින්ම මේ පාත්‍රය වෙත සහල් පෙරවීමේ අවකාශය ලැබෙනවා. මේ පාත්‍රය සහලින් යම්සේද පිරී ඉතිරි යන්නේ එසේම සෞභාග්‍යයෙන් පිරේවා, ජීවිතයට පින පුරවා ගන්නට, ජීවිතේ කුසලින් පුරවන්නට, රටට දැයට බත සපේන දයාබර ආදරණීය ගොවි මහත්වරුන්ට, ගෙවිලියන්ට වාසනාව පින උදා වේවායි පරම පවිත්‍ර චේතනාවෙන් ප්‍රථම අවස්ථාවටයි මේ අලුත් සහල් මංගල්‍ය මේ පුණ්‍ය භූමියේ පැවැත්වෙන්නේ. තුනුරුවන් මුල් කොටගත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්, කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ධාර්මික රැකවරණයෙන් පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය අද දින පුරාම සහල් එකතු කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ මේ රන් පාත්‍රයට සහ සෙසු පරිවාර පාත්‍රවලට. එසේ එකතු කරගන්නා ලද සහලින් බත පිසින්නේ කෙසේද, ඒ බත සැකසෙන්නේ කෙසේද, මේ අනාදී තොරතුරු අද මධ්‍යම රාත්‍රියේ තෙක්, හෙට හිමිදිරි උදෑසන සිට මේ පින්කම නිමාවන තෙක් ශ්‍රද්ධා රූප වාහිනී වරින් වර ඔබට තොරතුරු ගෙනින්ට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් සම්ප්‍රදායානුකූලව, චිරාගත සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකාවේ අලුත් සහල් මංගල්‍යයන් පැවැත්ුණේ යම් ආකාරයකටද, ඒ ආකාරයටමයි මේ අලුත් සහල් මංගල්‍ය පැවැත්වෙන්නේ. ඊයේ දිනේ අපට දකින්නට ලැබුණා ශ්‍රද්ධාවන්ත මෑණිවරු කැවුම් පිසින ආකාරයේ, ඒ වගේම අපේ දේශීය තවත් රස කැවිලි වලින්, දේශීය පළතුරු වලින් අප ශාස්ත්‍රඥ වහන්සේගේ අප්‍රමාණ සම්බුදු ගුණ නිසා හෙට අලුයම පූජා පැවැත්වෙනවා. ඒ සඳහා දැන් සූදානම් වන අවස්ථාව. සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්දස්ස
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා පරෝ පරන්නේ කුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙතංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං බුද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨංචරං නිසින්නෝ වාසයානෝ වායාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවු දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදන් නහි ජාතු ගබ්බසෙයම් පුනරේතිති පක්කේ ඉමේ මෙත්තං මෙත්තං ඒරාපතේ ඉමේ චබ්බ්‍යා පුත්තේ ඉමේ මෙත්තං මෙත්තං කන්නා ගෝතමකේච අපාදකේ ඉමේ මෙත්තං මෙත්තං දිපාදකේ ඉමේ චතුප්පදේ ඉමේ මෙත්තං මෙත්තං බහුප්පදේ ඉමේ මාමං අපාදකෝ ඉන්සි මාමං ඉන්සි දිපාදකෝ මාමං චතුප්පදෝ ඉන්සි මාමං ඉන්සි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා ච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගමා අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමන්තානි සිරින් සපානි අහිවිච්චිකා සතපදි උන්නානා බී සරභූමුසිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝවන් නමෝ භගවතු නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තුතේ කාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති සාදු 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 අති ගෞරවනීය අපගේ පින්වත් ගුරුදේවන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයන් අවසරයි අද දවසේ ශ්‍රී සම්බුද්ධ රාජමාලිගාවේදී අලුත් සහල් මංගල පුණ්‍ය කර්මය මේ මොහොතේදී හිමිදිරි උදෑසන තෙරුවන් වන්දනාවෙන් අනතුරුව ආරම්භ වුණා. ඉතින් අද දවස පුරාවටම සදහවත් පිරිස
මේ උතුම් වූ සම්බුදු රාජ මාලිගාවට පැමිණිලා ඒ උතුම් වූ සහල් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීමට නියමිතයි. ඉතින් මේ උතුම් වූ අග්‍ර ශස්්‍ය දානීය පූජාව සිදු කරන මේ උතුම් පුණ්‍ය කර්ම මාලාවේ ආරම්භය සනිටුවන් වූ මේ උතුම් අවස්ථාවේදී මේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිසත් ඒ වගේම හෙට අලුයම් කාලයේදී සිදු කෙරෙන්නට නියමිත ශීරපායාස පූජාව භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේටත් ශ්‍රී සද්ධර්මයටත් ඒ වගේම ආර්ය මහා සංඝරත්නයටත් සිරි ගෞතම බෝධීන් වහන්සේටත් පූජා කිරීමෙන් රැස් කර ගන්නට එදින සියලුම පුණ්‍ය සම්පත් මහමෙවුනා භවනාසපු නිර්මාතෘ අපගේ ගුරු දේවෝත්තම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රදාන මහමෙවුනාසපු වාසී සියලුම ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම මහමෙවුනා භවනාසපු සංචිතේට වර්ෂයක් පුරාවට ඒ වගේම නිරන්තරයෙන් සිව්පසෙන් උපස්ථාන කරන සියලුම උපාසක උපාසිකාවන්ටත් ලංකාවාසී ලෝකවාසී සියලුම සදහවත් උපාසක උපාසිකාවන්ටත් රටටත් ජාතියටත් බුදු සසුනටත් ඒ සියලුම අංගයන්ට සෙත්පතා පැවැත්වෙන්නා වූ මේ උතුම් වූ පුණ්‍ය කර්මය තුලින් අපි රැස් කරගන්නා වූ පිණින් ඒ සියලු දෙනාට යහපතක් සිතක් සාන්තියක් යහපතක් සැනසෙල්ලක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වරින් වර ශ්‍රද්ධා රූප වාහිනිය මේ විචිත්‍රවත් අවස්ථාව මේ පින් වැඩෙන අවස්ථාව ඔබට සජීවීව ගෙනින්නට අප සූදානම්. ඔබට දකින්නට ලැබේවි ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට මේ පුණ්‍ය භූමියට රැගෙනෙන විවිධ සහල් වර්ග, විවිධ අපගේ සාම්ප්‍රදායික අපගේ දේශීය පළතුරු වර්ග මේ සියල්ල අපගේ ගෝවි මහත්තුරුන් ගෙවිලියන් සදහෙවත් උපාසක උපාසිකාවන් මේ පුණ්‍ය භූමියට රැගෙනින අවස්ථාව ඔබට දකින්නට ලැබේවි. අපි ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින ඔබට ආරාධනා කරනවා අද ඔබට මේ පුණ්‍ය භූමියට පැමිණීමට නොහැකි වුණොත් ඔබ සත්‍ය රූප වාහිනිය සමග රැඳෙන්න ඔබට මේ පුණ්‍ය භූමියට පැමිණුණාසේ උතුම් මේ පින්කම පිළිබඳව උතුරුතුරු ගෙනෙන්නට අප සූදානම් සිටිනවා. දැන් අපි මොහොතක විරාමයක් ලබා ගන්නවා. අපි ප්‍රධාන පාලක සම්බන්තා මැදිරිය සමගින් යාවෙන්නට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී සම්බුත්තර රාජමාලිගය අලුත් සහල් මංගල්‍ය 2015.